අයිබෝන් මේ ඔබ ඔබේ වෛද්‍යවරයා හමු වන අවස්ථාව. ඔබේ වෛද්‍යවරයා හමු වන්නට මේ හෝරාවක කාලයේ අප වෙන් කරන්නේ රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා නොවේ. විශ්මිත වූ මේ ශරීරය නැමැති ඔබේ පද්ධතිය හඳුනා ගන්නටත් එහි තිබෙන වැදගත්කම සහ ඔබ නොදන්නා බොහෝ කරුණු පිළිබඳව ඔබ සමග සංවාදයේ යෙදෙන්නටත් අපි මේ ආරාධනා කරන වෛද්‍යවරුන් නොමසරුව තමන්ගේ දැනුම ඔබ වෙත සම්ප්‍රේෂණය කරන. ඒ තමයි මේ හෝරාවේ තිබෙන වැදගත්කම. අද අප කතා කරන්නේ එවන් ඉතාමත්ම විශේෂිත වූ අවයවයක් පිළිබඳව. ඉන්ද්‍රිය පද්ධතියෙන් අවයවයන් මේ ශරීරය තුළ නිර්මාණය වී තිබෙන්නේ කොතරම් සූක්ෂම ලෙසද කියලා මේ කතාබහ තුළ ඔබට අනිවාර්යයෙන්ම විශ්මිත ජනක හැඟීම් සහ දැනුවත් වීම් රාශියක් ලැබෙන්නට ඉඩ තිබෙනවා. අපි ආරාධනා කළේ අද දවසේ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ විශේෂඥ වෛද්‍යතුමියට. එතුමියට මේ විශේෂ ශාස්ත්‍රය සම්බන්ධයෙන් හසල අත්දැකීම් තිබෙනවා. වාර්තාගත වූ විවිධ ශල්‍ය කර්ම පිළිබඳව එතුමියගේ නම සඳහන් වෙලා තිබෙනවා. ඉතින් හැමදාමත් යාවත් කාලීන වන එතුමිය සමග අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන එතුමියගේ විෂයපතේ අප සඳහන් කළ තුන්වන අවයවය පිළිබඳව උගුර කන නාසයෙන් නාසය පිළිබඳව තමයි අප අද විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආයිබෝන් කියලා බොහෝම සතුටින් ඔබතුමියව අපි පිළිගන්නවා. විශේෂඥ වෛද්‍යතුමියනි, නාසය කියන මේ අවයවය අපේ ශරීරයේ මූණ මැද තියෙනවා කියලානේ අපි සාමාන්‍යයෙන් කියන්නේ. හැබැයි මේ අවයවයේ පිහිටීම සහ එහි ක්‍රියාකාරීත්වය අතිශයින්ම විශේෂිතයි. හරිම ලාක්ෂණිකයි. අපි මේ මිනිස්සු හැමදාම දකින නාසය සහ එහි පිහිටීමත් ක්‍රියාකාරීත්වය සරලව හඳුනගන්නවා. ඔව්. දැන් නහය කියලා කිව්වහම අපේ මුහුණේ තියෙන අර නිරාපු ප්‍රොමිනන්ට් කොටස කියලා කියනවා. ඒතර මේ ළඟින් අතපය ගියත් වදින්නේ නහයට. ඔබ ඒක අර එළියට නිරලා පිහිටලා තියෙන නිසා. නාසය කියලා කියන්නේ ඇත්තටම අපි හුස්ම ගන්න මාර්ගය අපි කියනවා අප එයාවේ කියලා. හුස්ම ගන්න මාර්ගය පටන් ගන්නේ නාසයෙන්. එතකොට අපි මේ ගන්න හුස්ම නාසය හරහා නාස් ග්‍රසනිකාව හරහා ගිහිලා තමයි පෙනහළ වලට ඇතුළු වෙන්නේ. ඒ වගේම මේ නාසයට තවත් අවයවයන් ගණනාවක් එහෙම නැත්නම් කොටස් ගණනාවක් විවෘත වෙනවා. එතකොට සමහර වෙලාවට මේ නාසයේ රෝග තත්ත්වවලදී ඒ අවයවයන් වල වේදනාකාරී තත්ත්ව රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අපේ කන. කන නාසයට විවෘත වෙනවා. යුෂ්ටේකිය නාලය කියලා කුඩා නාලයකින් කනේ කොටස් තුනක් තියෙනවා. මේ මැද කන කියන කොටස නාසයට විවෘත වෙනවා. ඉතින් සමහර වෙලාවට අපි කනේ අමාරු වල නහයට බෙහෙත් දානවා. ඒතර අපේ රෝගීන් බලනවා ඇයි මේ කනටනේ අමාරුව නහයට තමයි බෙහෙත් දුන්නේ. ඉතින් අපිට ඒ වෙලාවට පැහැදිලි කරන්න සිද්ධ වෙනවා මේ කනයි නහය අතරේ සම්බන්ධයක් තියෙනවා. කනේ අමාරුවට හේතුව නහය ප්‍රශ්නේ හින්දා නහයට තමයි බෙහෙත් කරන්න කියලා. ඉතින් ඒක තමයි අවස්ථාව. අනිත් එක තමයි නාසයට විවෘත වෙනවා මේ අපි හැමෝම කියන දන්න සයිනස් සිංහලෙන් කියන කෝටර කියලා. ඔව්, මේ සයිනස් කීපයක්ම තියෙනවා. ඒ හැම එකක්ම වගේ නහයට තමයි වෙනස් වෙනස් තැන් වලට විවෘත වෙන්නේ. එතකොට නාසයේ අවහිරතාවෙන් එහෙම නාසයේ ආසාදන ආසාත්මිකතා එහෙම නැත්නම් ප්‍රදාහ තත්ත්වවලදී මේ සයිනස් වල එහෙම නැත්නම් මේ සෙම කුහරවල ඒ හරියට ඒ වාතනීය වීම සිදු වෙන්නේ නැහැ. එතකොටත් අපිට ආබාධ ඇති වෙනවා. ඊළඟට අනිත් එක තමයි දැන් නාසය දැන් අපි ගඳ සුවඳ දැනෙන ස්නායු ඒව ඔක්කොම මොළයට යන්නේ මේ නාසය හරහා. ඉතින් එහෙම ගත්තහම මේ නහය කියලා කියන්නේ වැඩ කටයුතු රාශියක් කරන අපි නොහිතන කෙනෙක් ගොඩාක් දේවල් කරන කොටසක් තමයි මේ නාසය කියලා කියන්නේ. ඉතින් අපි දැන් රෝග තත්ත්ව ගැන කතා කරනකොට ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි නහය බ්ලොක් වෙලා. නහය අවහිර වෙලා. ඉතින් හුස්ම ගන්න අමාරු. කටින් තමයි හුස්ම ගන්නේ. නහය අවහිර වෙලා. දැන් අපි තුලක්ෂි දැන් පොඩි බබාලගේ නම් මේ ප්‍රශ්නේ තියෙනවා. මම හිතෙනින් තමයි පටන් ගන්නත් හිතුවේ. ඉතින් අර පොඩි දරුවෙකුට වැඩිහිටියෙක් වගේ නෙමෙයි තමන්ගේ හිස සමහරවිට පාලනය කරගන්න බෑ. කුංචිම දරුවා අවුරුදු 4ක් විතර වෙනකම් මම හිතන්නේ නාසය සුද්ධ කරගන්නත් එයාට තනියෙන් බෑ. ඉතින් එතනින් තමයි අපි මේ කතාව පටන් ගන්න වෙන්නේ. ඔව්. දැන් එතකොට පුංචි බබාලට දැන් අපිට නම් වැඩිහිටියයි නහය බ්ලොක් වුණොත් අපි කටින් හුස්ම ගන්නවා.
පොඩි බබාල ඇත්තටම මේ කටින් හුස්ම ගන්න ඒ මෙකැනිසම් එක ඒගොල්ලන්ගේ වර්ධනය වෙන්නේ නැහැ. ඒගොල්ලන් නහයෙම තමයි හුස්ම ගන්න. ඉතින් නහය අවහිරතාවදී හරි අමාරුයි. පුංචිම් බබාලගේ නහය අවහිරතාවයට හේතු වෙන තවත් දෙයක් තියෙනවා. නාසයේ පිටිපස්සේ තියෙන ඇඩිනොයිඩ් කියලා ග්‍රන්ථියක්. මේ ඇඩිනොයිඩ් ග්‍රන්ථිය පුංචි අයගේ විශාලයි. ක්‍රමක්‍රමයෙන් ඒගොල්ලන් වයසින් වැඩෙනකොට වයසත් එක්ක මේ ග්‍රන්ථිය චුට්ට චුට්ට ප්‍රමාණය අඩු වෙලා යනවා. සාමාන්‍යයෙන් අපි කියන අවුරුදු 10ක් 12ක් වගේ වෙනකොට මේ ඇඩිනොයිඩ් ග්‍රන්ථිය ක්ෂීණ වෙලා යනවා කියලා. එතකොට මේ නාසයේ හුස්ම ගන්න මාර්ගය විවර වෙනවා. ඉතින් සමහර බබාලගේ ඒ අපි නිසි කාලයට එක වෙන්නේ නැහැ. ඉතින් තව ටිකක් පහු වෙනකන් හරි මේ ඇඩිනොයිඩ් ග්‍රන්ථියේ විශාල වීම නිසා ඇතිවන නාසයේ අවහිරතාවය තියෙනවා. ඊළඟට නාසය අවහිර වෙන්න තව හේතුවක් තමයි ඔබ අහලා තියෙනවද නාසයේ තියෙනවා සිංහලෙන් කියන අපි ශුක්තිකා කියලා. එහෙම නැත්නම් ටර්බිනේට්ස් කියලා සෙට් තුනක් තියෙනවා. අපි පඩිපේලියක් නැගගෙන ඇතුළට යන වගේ ඉන්ෆීරිය මිඩල් සුපීරිය කියලා ඇතුළට යනකොට සමහර අය මේ නහයට ටෝච් එකක් ගහලා බැලුවාමත් මේ ගෙඩි දෙකක් වගේ දෙපැත්තට පේනවා ශුක්තිකා කියලා කියනවා. ඉතින් මේ ශුක්තිකාවල ප්‍රමාණය අඩු වැඩි වීම වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම කියනවා නම් දැන් අපි කතා කරන මේ ප්‍රදාහ තත්ත්ව තියෙන රයිනයිටිස් වගේ තත්ත්වවලදී සමහර අය මේ දූවිල්ලට වගේ ගොඩක් අසාත්මිකතාවයේ දක්වන අය කිම්හුන් යනවා ගොඩක්. ඒ අයගෙත් මේ ශුක්තිකා ප්‍රමාණය විශාලයි. ඉතින් හරි අමාරුයි නහයෙන් හුස්ම ගන්න ඒ අවහිරතාවය නිසා. ඉතින් තවත් දෙයක් තියෙනවා. දැන් මේ නාසය මැද බිත්තියක් තියෙනවා. නාසාවාරය මැද බිත්තිය. මේ මැද බිත්තිය හැමෝගෙම නිකන් මේ පත්තරයක් කොලයක් කෙලින් තියෙනවා වගේ කෙලින් නැහැ. මැද බිත්තියත් ඇද වෙලා තියෙන. විශේෂයෙන්ම සමහර අය දැන් ඔය මේ කන්ටැක්ට් ස්පෝර්ට්ස් කරන රග මේව ගහන අය ඉන්නවනේ නහයට පාරවල් වැදගත්ම නහය එල්ලියෙන් ඇද වෙනවා වගේම ඇතුළෙනුත් ඇද වෙනවා. ඒතරි මැද බිත්තියේ ඇදවීම අවහිරතාවයන් එක්ක අවහිර මේ නහය හුස්ම ගන්න නහය බ්ලොක් වීම වෙන්න පුළුවන්. දැන් ඒ මොනවත්ම නැහැ කියලා හිතන්නකෝ. දැන් අපිට ඒ මොනවත්ම නැති වුණත් සමහර වෙලාවට වෛරස් ආසාදන අපි හෙම්බිරිසාව කියලා කියන්නේ. හෙම්බිරිසාව හැදුනහම තාවකාලිකව ඒ මුකුත්ම නැති අයගේ වුණත් අර ඇතුලේ ඉදිමෙන හින්දා පටක ඉදිමෙන හින්දා නහය බ්ලොක් වෙන්න පුළුවන්. ඉතින් දැන් ඒ බ්ලොක් එකට හේතුව මොකක්ද කියලා මුලින්ම අපි අඳුනගන්න ඕනේ. එතකොට ඒක එක් වයස් කාණ්ඩවලදී වෙන දේවල් තියෙනවා, පුංචි බබාලගේ වෙන දේවල් තියෙනවා. අපි රෝගීන් පරීක්ෂා කරලා බලනවා. හරි. එහෙම පරීක්ෂා කරලා බලලා ඔබතුමියට තිබෙනවා අත්දැකීම් වෛද්‍යවරයෙක් හැටියට ඒ රෝගීන්ට ඇත්තටම මේ නහසය මේ ආකාරයෙන් හිර වෙලා තියෙන ඇයි කියලා උන් එක උන්ට පැහැදිලි කරලා ඉන්පස්සේ ප්‍රතිකාර කරන්න. ඒ ප්‍රතිකාර කිරීම සහ ඒ හඳුනා ගැනීම පිළිබඳව කතා කරන්න කලින් අපි එක විරාමයක් ගන්න. විරාමෙන් පස්සේ අපි ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරමු. සප්රාණිකයන් හැටියට අපි නිදහසේ හුස්ම ගන්න ඕනි කියලානේ කියන්නේ. ආශ්වාස ප්‍රශ්වාසය මිනිසුන්ගේ අත්‍යවශ්‍ය කාරණාවක් වෙලා තියෙන සජීවී හැටියට ජීවත් වෙන්නට නම්. අද ඒ ගැන තමයි අපි විශේෂයෙන් කතා කරේ. ඔබට නිදහසේ හුස්ම ගන්න විදිය. ඒ වගේම නිදහසේ හුස්ම ගැනීමට නම් කල යුත්තේ මොනවද කියන කාරණය සම්බන්ධිනුත් අපි කෙටියෙන් කතා කළා. ආරම්භයක් හැටියට විශේෂඥ ශල්‍ය වෛද්‍යතුමිය සංජීවී රූපසිංහ මහත්මිය බොහෝම පැහැදිලිව කිව්වා නාසයේ පිහිටීම සහ ක්‍රියාවලිය අතර මේ නාසයේ සිරවීම කොතරම් අපහසුවක්ද කියලා මිනිස්සුන්ට. ඔබතුමිය ළඟ තියෙනවා මේ රූපාවලිය. දැන් මම මේ මුලින් කියපු ටික රූපවලින් පැහැදිලි කරොත් දැන් මේ රූපේ තියෙනවා දැන් මේ ඇස් දෙකට උඩින් තියෙනවා මේ සයිනස්, ඇස් දෙකට යටින් තියෙනවා සයිනස්, නාසයේ දෙපැත්තේ ඇතුළට වෙන්න මේ හැම සයිනස් එකක්ම මේක මේ නහයට තමයි විවර වෙන්නේ. ඒතර මම මේවා කිසිම දෙයක් පිරිච්ච දේවල් නෙමෙයි. නෑ, සාමාන්‍යයෙන් ඒකේ වාතය පිරීලා තියෙන්නේ. ආසාදන තතු වලින් තමයි ඒකේ සෙමhari අපි සමහර පුස් ෆංගස් වර්ග පිරෙනවා, බැක්ටීරියා ආසාදන වලදී සැරව පිරෙනවා, ඒක පිරෙන්නේ. ඊළඟට මම අර කිව්වා දැන් මේ මැද බිත්තිය සහ නාසයේ තියෙන අර ශුක්තිකා ගැන මම කිව්වනේ. එතකොට දැන් මේ රූපයෙන් ඔබට පෙනෙනවා එක පැත්තක මේ දකුණු පැත්තේ නාසයේ සාමාන්‍ය තත්ත්වය. කියන්නේ ශුක්තිකා තුනම ඔබට පේනවා. ඒව සාමාන්‍ය ප්‍රමාණය මේ හුස්ම ගන්න ඉඩ තියෙනවා හොඳටම. දැන් ඔබට ඒකේ ඒ රූපේම අනිත් පැත්තේ නාසයේ වම් පැත්ත පේනවා මේ අන්තිම කෑල්ල ලකුවට ඉදිමිලා. එතකොට ඔබට පේනවා මේ හුස්ම ගන්න තියෙන ඉතාලම සීමිත ඉඩක්.
එතකොට දැන් මේ අපි කියන ටර්බිනේට් එක එන්ලාර්ජ් වෙලා කියලා මේක තමයි අර මං කිව්වේ නහය දිහා බැලුවාම ගුලියක් වගේ ඔබට පේන්නේ ඊළඟට දැන් දැන් නාසයේ අපි බලන බලන්න නිකන් එලියෙන් බලනවා වගේම තමයි අපි දැන් මේ CT ස්කෑන් පරීක්ෂණ කරාම CT ස්කෑන් පරීක්ෂණයකදී මේ කළු පාට තියෙනකොට ගොඩක් අය බය වෙනවා මොනවද නෑ කළු පාට කියන්නේ හොඳයි දැන් මේ මෙතනදී පේනවා මේ ටර්බිනේට් එකක් ලොකු වෙලා වම් පැත්තේ නැහය මේ මැද බිත්තිය ඇද වෙලා මේ සුදු පාටට ගුලි ගුලි තියෙනවා ඉතින් සයිනස් එකේ පොඩි සෙම ගුලියකුත් තියෙනවා වාතය තියෙනවා ඉතින් දැන් මේ වගේ CT ස්කෑන් එකකින් තමයි අපි ඇත්තටම නහය ඇතුලේ මේ සයිනස් කුහරවල සෙම තියෙනවද මොකද රෝග තත්ත්ව කියන එක බලන්නේ එතකොට දැන් අවහිරතාවයේදී කොයි විදිහද මේ අවහිරතාවය කියන එක අපි අඳුනගත්තොත් අපි ශල්‍ය කර්ම වලින් ඒක හරි ගස්සනවා දැන් දැන් එක්වරටම ශල්‍ය කර්මයට යන්න අවශ්‍ය නම් තමයි එහෙම කරන්නේ එහෙම නැතුව ඔව් දැන් මෙහෙමයි දැන් මේ ඉදිමුම් වගේ ඒවා අපිට බෙහෙත් වලින් පාලනය කරන්න බලන්න පුළුවන් නමුත් ඒවයේ නිට්ටාවට සෝවීමක් නෙමෙයි බෙහෙත් ගන්නකොට හොඳයි අයි වැඩි වෙනවා දැන් මේ ඇදකුද මැද බිත්තිය ඇද ඇදකුද කියන ඒවා බෙහෙත් වලින් නිට්ටාවට සුව කරන්න බෑ ඇදේ නම් කපලා හදන්න ඕනේ ඉතින් දැන් නාසය කරන ගොඩක් ශල්‍ය කර්ම වලදී අපි එලියෙන් කපන්නේ නැහැ අපි ඇතුලෙන් ඇතුලෙන් කියන්නේ අපි එන්ඩොස්කෝප්ස් මාර්ගයෙන් ලයිට් කැමරා භාවිතයෙන් තාක්ෂණිකව තමයි මේවා කරන්නේ. එතකොට එළියෙන් කිසිම කැපුමක් නැහැ. ඇතුලෙන් තමයි කරන්නේ. එතකොට මේ ටර්බිනේස් අඩු කරන ශල්‍ය කර්ම කරන්න පුළුවන් එන්ඩොස්කෝප් එකකින්. ඊළඟට අපිට මේ නාසයේ මැද බිත්තිය ඇද කුද හදන්න පුළුවන් එන්ඩොස්කෝප් එකකින්. ඊළඟට මේ සයිනස් වල සෙම හිර වෙලා ඒ තියෙන අවහිරතාවයන් පුස් වර්ග වගේ දේවල් අපිට ඒ අපි කියනවා මේ ෆන්ක්ෂනල් එන්ඩොස්කොපික් සයිනස් සර්ජරි කියලා ෆෙස් සර්ජරි ඒ ඔක්කොම ඔපරේෂන් මේ නාසය හරහා එන්ඩොස්කෝප්ස් මාර්ගයෙන් පිටින් කිසිම කැපුමක් නැතුව අපිට කරන්න පුළුවන් ඔබතුමිය තාම අත්දැකීම් බහුල ශල්‍ය වෛද්‍යවරියක් ඇදකුද හදන්න කපන්න එහෙම වචන කිව්ව සමහර විට අපි දිහා බලාගෙන ඉන්න රෝගීන් හිතන්න පුළුවන් මේක මහා දරුණු තරමක් අසීරු සත්කම් මට්ටමේ දෙයක් කියලා දැන් ඒ ඒ එක ක්‍රම තියෙන්න පුළුවන් දැන් ඇත්තටම ඉතින් සත්කමක් කිව්වහම ඕනෙම කෙනෙක් බයයිනේ කටි හෝ ලොකු හෝ සත්කම කිව්වහම බයයි ඉතින් සත්කම් ඇත්තටම කරන්නේ අවශ්‍ය නම් විතරයිනේ හැම කෙනාටම අපි සත්කම් කරන්නෙත් නැහැ ඉතින් අවශ්‍ය කෙනාට සත්කම් කරගන්න බිය විය යුතු නැහැ මොකද අපේ දැන් හැම දෙම අපි දැනුමෙන් තාක්ෂණයෙන් හැම අතින්ම අපි ඉහළයි ඉතින් ඒ නිසා කිසිම බයක් වෙන්න ඕනේ නැහැ සත්කම් කරගන්න අවශ්‍ය සත්කම් නිසියාකාරයට අපි කරන්න පුළුවන් එතකොට දැන් අවහිරතාවයේ වගේම දුලක්ෂි ඔබ අහලා ඇති තවත් නහසේ තියෙන ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම පුංචි දඩුවන්ට මේ නහසෙන් ලේ ගලනවා අපි කියන එපිස්ටැක්සිස් කියලා නාසයෙන් ලේ ගලනවා කිසිම හේතුවක් නැතුව දැන් කෙනෙක් හදිසි අනතුරු වලදී නහයට පාරක් වැදුනොත් ලේ ගලනවා නමුත් කිසිම හේතුවක් නැතුව නිකම් මේ ඉන්න ගමන් නහයෙන් ලේ ගලන්න ගන්නවා පුංචි දරුවන්ගේ ඉතින් ඒ අවස්ථාවේදී දෙමව්පිය වුණත් ගොඩක් කලබල වෙනවා දරුවොත් ගොඩක් කලබල වෙනවා ගොඩක් වෙලාවට ඔය ලේ ගැලීම පුංචි බබාලගේම මේ වෛද්‍යවරයා ළඟට යනකොටත් සනීප වෙලා ඉවරයි විනාඩියෙන් දෙකෙන් මොකක් සමහර වෙලාවට මොනවත් නොකරත් ඒක සනීප වෙලා ඉවරයි දැන් මේක ගොඩක් තියෙන ප්‍රශ්නයක් මේකට හේතුව තමයි දැන් කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ නාසයේ මේ රුධිර නාල පද්ධතියක් තියෙනවා මේකට මේ රුධිරේ සපේන දැන් ඔබට මේ රූප රාමුවෙන් පේනවා මේ රුධිර නාල පද්ධතියේ රුධිරය ගලන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා ප්‍රධාන තැන් දෙකක් එකක් තමයි මේ නාසයේ පිටත කෙළවරේ නාසයේ මේ බිත්තියේ ඉස්සරහම කොටසේ තියෙනවා අනිත් එක තමයි මේ බිත්තියම පිටිපසට වෙන්න නහය කොටස තියෙනවා. ඒතර ඉස්සරහා එක තුවාල වෙලා ලේ ගලන්න ගත්තොත් එළියට ලේනවා. පිටිපස්සම තියෙන එකෙන් ලේ ගැලුවොත් ගොඩක් වෙලාට උගුරට. ඒ කියන්නේ උගුරට තමයි ලේ ටික එන්නේ. දැන් මේ ඉස්සරහාම තියෙන රුධිර නාල ඉතාම සියුම්. ඒ කියන්නේ පොඩි දෙයකටත් අර අපි කියන්නේ අර පොඩි දෙයකටත් මේ ගලේ වෙනවා මේ පුංචි දරුවෝ විශේෂයෙන් මේ නහය අපි සුද්ධ කරනවා ඒගොල්ලන් කසනවා නහය එතකොටත් අග්ගාලා නියපොත්ත වැදිච්ච ගමන් මේ ලේ යන එක එන්න පුළුවන් ඒක බොහොම සියුම් පටල තියෙනවා සියුම් පටල ඉතින් ගොඩක් වෙලාවට අපි මේ වගේ අවස්ථාවලදී දැන් මේ කසන ගතිය අඩු වෙන්න දැන් යම් ඉරිටේෂන් එකක් අපි කියන්නේ නිකන් අපහසුතාවයක්නේ ඉතින් ඖෂධ ලබා දෙනවා දැන් ගොඩක් වෙලාවට මේ ඖෂධ වලින් මේ ලේ නහර හරියට සනීප වෙලා යනවා
නමුත් සමහර බබාලාගේ මේක දිගින් දිගටම තියෙනකොට අපි අපි කියන ලේන හර පොඩ්ඩක් පුච්චලා ඒ ලේ යන එක අර මම අර කලින් රූප සටහනේ පෙන්නුවා වගේ ඒ ලේ යන ස්ථාන අපි කියනවා මේ පුච්චනවා කියලා කොන්ට්‍රයිස් කරනවා කියලා නොයෙකුත් විදිහ තියෙනවා අපි බැරිම අවස්ථාවකදී තමයි ශල්‍යගාරයට අරගෙන ඒක කොන්ට්‍රයිස් කරන්නේ නැත්නම් අපිට තියෙනවා සිල්වර් නයිට්‍රේට් ස්ටික්ස් තියෙනවා පොඩ්ඩක් පුච්චලා ඒ ලේන හර ලේ යන එක නවත්තන්න පුළුවන් එකක් දැන් මෙතනදී කියන්න ඕනේ තව දෙයක් තමයි දැන් මේ ලේ යන එක දැක්කම ගොඩක් අය බය වෙනවා සමහර අයගේ බොහොම සියුමට සමහර ලේ කැටි කැටි ඔක දැකලා තියෙනවා බය වෙන්න එපා අපි අපි මුලින්ම අපි දන්න ප්‍රථමාදාර ටික කරන්න ඕනේ ප්‍රථමාදාර මොනවද අපි තදට නහය තදින් අල්ලගෙන මිනිත්තු පහක් කටින් හුස්ම ගන්න කියන්න ඕනේ නහය තද කරගෙන ඉන්නවා ගොඩක් වෙලාවට ඒකෙන් අඩු වෙනවා එහෙම නැත්නම් අපි අයිස් ටිකක් තියනවා රෝහලට එනකන් වෛද්‍යවරයා බලනකන් අපි ගෙදර දාන්න ওই පොඩි පොඩි හත් බෙහෙත් ප්‍රථමාදාර ටිකක් කරන්න පුළුවන් දිගින් දිගටම ලේ යනවා නම් තමයි අර විදිහට ශල්‍ය කර්මයකට එහෙම නැත්නම් කෝට්‍රයිස් කරන්න එළියන අර පුච්චන්න කටයුතු කරන්න ඕනේ අපිට ඒක අතුරු ප්‍රශ්නයක් කියන දැන් පුංචි දරුවෝ බොහෝ වෙලාවට උන් අර සමබර නැහැ වැටෙන්න ඉඩ තියෙනවා හැමුණම මුණ තමයි ඉස්සල වදින්නේ නහය තමයි වදින්නේ අනේ එහෙම අවස්ථාවකදී ඔහොම ලේ ගැලීමක් ඇති වුණොත් ඔව් ඒ වගේ අවස්ථාවවලදී තියෙන ලේ ගැලීම දිගට තියෙන්නේ නැහැ නතර වෙනවා එකම දේ දැන් ඒ වගේ අනතුරකදී ලේ ගැලීම නතර වුණත් මේ නාසයේ තියෙන අස්ථිවලට අපි කියන ෆ්‍රැක්චර් වෙනවා අනතුරු වෙලා කාටිලේජ් තියෙන තැන්වලදී අස්ථි නහය දැන් එළියෙන් බැලුවාම ඇදයි අපි අර සාමාන්‍යයෙන් තියෙන නහය තියෙන ප්‍රොෆයිල් එක නෑ ඇද වෙලා. ඉතින් ඒක වැඩි හිටියන්ටත් වෙන්න පුළුවන්. ඒ අනතුරකදී නහයෙන් ලේ ගලනවා වගේම නහය ඇද වෙනවා. ඒ ඇද අපි හදනවා නම් සති දෙකක් ඇතුළත හදන්න ඕනේ. මොකද නැත්නම් ඒ ඇද වෙච්ච අස්ථි ඒ ඇද වෙච්ච විදිහට හා වෙනවා. ආයි ඒක කඩලා තමයි කෙලින් කරන්න ඕනේ. ඉතින් ගොඩක් අය අපිට සති දෙක තුන පැනලා ආවම ටිකක් අමාරුයි. ඒතර ලොකු ශාල්‍ය කර්ම කරන්න වෙනවා. නැත්නම් ඒ ඇද සති දෙකක් ඇතුළත අපිට සාමාන්‍ය සුළු ශල්‍ය කර්ම වලින් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. හරි. ඔබ තුමේ ලේ ගැලීම පිළිබඳව තමයි කතා කරන්නේ. සමහර අය කියන මේක මේ උදේට තියෙන්නේ අර පීනස කියලා කියනවනේ සමහර අය. මේ උදේට විතරයි සමහරට හවස විතර. එහෙම වෙලාවක් අපිට හොයාගන්න පුළුවන්. එහෙම විශේෂිත වෙලාවක් නැහැ. නමුත් සමහර දැන් වැඩි හිටියාගේ තියෙනවා. දැන් මේ ලේනහරවල ප්‍රශ්න වගේම නාසයේ අපි කියනවා මේ මස්තලු ට්‍යුමර්ස් පොඩි පොඩි මස්දලු වගේ තත්ත්ව තියෙනවා සමහර වෙලාවට පිළිකා තත්ත්ව වෙන්න පුළුවන් ඉතින් ඒ වගේ ඒවයිනුත් මේ ලේ ගැලීම සිද්ධ වෙන්න පුළුවන් වැඩි හිටියයිගේ ඉතින් එතනදී දැන් අපිට පේන්න තියෙනවා නම් මේ කුඩා දරුවන්ගේ හැරි මේ ලේ ගලන්නේ මේ තන කියලා ඒක කරන්න පුළුවන් වැඩි හිටියයිගේ විශේෂයෙන්ම අපි නාසය ඇතුළ බලන්න ඕනේ ඒ බලලා ඒක තියෙන මස්දලු මොන හරි තියෙනවා නම් ඔපරේෂන් කරලා ශල්‍ය කර්ම කරලා ඒව ඉවත් කරන්න ඕනේ. ඉතින් ඒකට අපි පාවිච්චි කරනවා පුඩා කුංචි කැමරාව. අපි සාමාන්‍ය කියන්නේ අපි OPD එකේ ක්ලිනික් එකේ වගේ කරන්න පුළුවන්. ඒ කියන්නේ රිදෙන්නේ නැහැ. හිරිවට්ටලා කුංචි කැමරාවක් දාලා අපි ඔය නාසයේ කියපු පටක සෑම දෙයක්ම පරීක්ෂා කරන බලන්න පුළුවන්. වගේ වෙනසක් තිබෙනවා නම් වහම මම හිතන්නේ වෛද්‍යවරු හැටියට ඔබතුමීලාට අඳුනා ගන්න පුළුවන් මේ වෙනස ඇති වෙලා තියෙන්නේ ඇයි කියලා. ඔව්. එතකොට දැන් තවත් නාසය අවහිර වෙන තවත් හේතුවක් තමයි නාසයේ තියෙන මස්දලු. දැන් මේ රූප සටහනෙන් පේනවා ඔබට මේ වම් පැත්තේ තියෙන නාසයේ මස්දලු මේ එළියටම එන්න තරම් මේ එළියටම එන තරම් ඇවිල්ලා තියෙන්නේ. විශාල වෙලා. විශාල වෙලා. ඉතින් දැන් ඒ වගේ අවස්ථාවලදී දැන් ඒ පැත්ත නැහයි හොඳටම බ්ලොක් වෙලා. ඉතින් ගොඩාක් අය මේ දැන් නම් මේ වගේ මෙච්චර මෙහෙම ලොකු වෙලා එන අඩුයි. ගොඩක් දෙනෙන් කර මුල් අවස්ථාවේදීම පොඩ්ඩක් නාසයේ අවහිරතාවයක් එනකොට වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒක පරීක්ෂා කරගන්නවා. ඉතින් මේ වගේ මස්දලු එන්න හේතු ගොඩක් තියෙනවා. මේ හේතු මොනවද කියලා අපි කතා කරමු වෛද්‍යතුමිය. අනිවාර්යෙන් එක් කතා කරන්නට ඕනේ කාරණාවක්. හැබැයි අපිට දෙවෙනි විරාමය ගන්න වෙලාව ඇවිල්ලා ඉන් පස්සේ හේතු මොනවද කියලා අපි කතා කරමු. අසිරිමත් වූ ඔබේ ශරීරයේ බොහොම වැදගත් අවයවයක් ගැන අපි කතා කරමින් ඉන්නේ ඔබේ නාසය ගැන විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මිය ඉතාම පැහැදිලිව අපිට කියනවා මේ නාසයට අදාළව ඇති වෙලා තියෙන ඇති වෙන සමහර විට ඔබ දන්නා නොදන්නා තත්ත්වයන් රෝගී තත්ත්වයන් ඒවට කර හැකි ප්‍රතිකාර සහ ඒවා සමනය කරන ක්‍රමවේදයන් එහිදී ඔබතුමිය මස්තලු ගැන කතා කරමින් හිටියේ මේ නාසය තුළ මස්තලු ඇතිවීමට බලපාන හේතු මොනවාද කියලා ඔබතුමිය කියන්නට පෙර තමයි අපි විරාමය ගත්තේ ඔව්
දැන් මස් දළු කියන තත්වය ඇති වෙනවා අපි කියනවා මේ අර සයිනසයිටිස් කියන තත්වේ රයිනසයිනසයිටිස් කියන එක දිගින් දිගටම ඇති වෙනකොට මේ නාසයේ ආස්තරණය කරලා තියෙන පටකවල අපි කියන මියුකස් මෙම්බ්‍රේන් එකේ විනාශකම් ඇති වෙනවා. ඉතින් මේ මස් දළු එහෙම නැත්නම් පොලිප්ස් කියලා අපි කියන ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් දිගින් දිගටම අපි මේ කියන සිංහලෙන් කතා කරන පීනසක තත්වේ එහෙම නැත්නම් රයිනයිටිස් තත්වේ දිගින් දිගටම යනකොට පොලිප්ස් ඇති වෙනවා. ඒ එතකොට ඒ ඇති වෙන පොලිප්ස් අපි කියනවා මේ හැම සයිනස් එකකින්ම වගේ වෙනවා. මේ දැන් මේ පින්තූරයක් නිකන් සටහනක් පෙන්නනවා. ඒ කියන්නේ හැම සයිනස් එකකින්ම වගේ මැක්සිලරි සයිනස්, ඒ කියන්නේ මේ ඇහැට යටින් තියෙන මෙතන සයිනස් එක, එත්මොයිඩ් සයිනස් කියන්නේ නහය දෙපැත්තේ තියෙන පුංචි පුංචි සයිනස්, ඒ හැම එකකින්ම වගේ මේ තියෙන මියුකෝසා එකේ වෙනස්කම් ඇති වෙලා ඒ නිකන් චෙරි ගෙඩි වගේ එලියට 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 මතු වෙලා පොලිප්ස් ඇති වෙනවා. एक आप कह इन्फ्लेमेटरी पॉलिप्स साइनोसाइटिस क्रॉनिक राइनोसाइटिस विथ पॉलिप्स के දැන් තව තව මම අර කලින් කිව්වා වගේ පිළිකා තත්ත්ව වලදීත් මස් දළු ඇති වෙන්න පුළුවන්. එතකොට හැම තැනම එන්නේ නැහැ. ඒක එක තැනක වගේ තමයි එන්නේ. ඉතින් ඒවත් ලකුණාම අවහිර වෙනවා, රුධිරය වහනය වෙනවා, ඒ වගේ අවස්ථාවල් වෙනවා. ඊළඟට අපි කියන ඇන්ට්‍රකොයනල් පොලිප් කියලා ඒකත් කියන්නේ අපි මේ මැක්සිලරි සයිනස් කියන්නේ මේ ඇහැට යටින් තියෙන සයිනස් එකේ එක පැත්තක තනියේ තනි එනවා. ඒ කියන්නේ ඒක එලියට එන්නේ නැහැ, ඒක ඇතුළට යන්නේ. ඒක ඇතුළට ගියාම ගොඩක් වෙලාවට එක පැත්තක ආවත් ඒක අනිත් පැත්තත් බ්ලොක් වෙන්න පුළුවන්. ඉතින් එක පැත්තක නැහයි මස් දැල්ල ඇතුළට වර්ධනය වෙලා අනිත් පැත්තත් බ්ලොක් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම එකකටම අපි කියන අවදානම් සාධක තියෙන විශේෂයෙන්ම අපි කියන ඉන්ෆ්ලමේටරි ටයිප් පොලිප්ස් වල ඔය ඇඳුම වගේ ආසත්මිකතාවයන් සමග යන ලෝග තියෙනකොට ඇස්පිරින් වගේ බෙහෙත් ඇලර්ජි තියෙන අයට විශේෂයෙන්ම ඇලර්ජි එකත් එක්ක තමයි මේ මස්තලු කියන එක ඇති වෙන්නේ. ඉතින් මේ මස්තලුත් අපි සීටී ස්කෑන් පරීක්ෂණ කරලා කොයි ආකාරයටද තියෙන්නේ, කොච්චරක් ඇතුළත තියෙනවද කියන එක බලලා ඔපරේෂන් කරන්න පුළුවන්. එන්ඩොස්කෝප්ස් හරහා එළියෙන් කිසිම කැපුමක් නැතුව ඇතුළෙන්ම ඔපරේෂන් කරන්න පුළුවන්. නමුත් සමහර තත්ත්වවලදී මේ මස්දළු නැවත වර්ධනය වෙන්න පුළුවන්. එතකොට මොකද අපිට හම්බ වෙලා තියෙනවා රෝගීන් 3-4 පාර මස්දළු සඳහා ඔපරේෂන් කරන අය කරලා තියෙනවා. මොකද ඒකයි ඒ අයගේ ඇඟෙන්ම එන ප්‍රතික්‍රියාවක්. අනිත් එක තමයි දැන් මේ එන්ඩොස්කෝප්ස් මාර්ගයෙන් නාසයේ ඔපරේෂන් කරනකොට ඉතාම සීමිත ප්‍රමාණයක් ඉඩක් තියෙන්නේ. අපිට මේ සම්පූර්ණයෙන්ම වැදගත් අවයවයන් ගොඩක් ළඟ, අර නිකන් දත් 32 මැද දිව ඉන්නවා වගේ තමයි. S2 තියෙනවා, මොළේට යන ස්නායු ඔක්කොම ඒ බොහොම පොඩි ඉඩක තමයි කරන්නේ. එතකොට සමහර වෙලාවට පුංචි පුංචි අර කෑලි ඉතුරු වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඒක ඉක්මනට වැවෙන ගතිය වැඩි. ඉතින් ඒ වගේ අර ඒ සමහර අයගේ ඇඟෙන් මේ පොලිප්ස් හැදෙන ප්‍රවණතාවය වැඩි නිසා ඔපරේෂන් එක 3-4 සැරේ කරන්න වෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් අපි හැමතිස්සෙම රෝගීන්ට කියනවා මේක මේ කියන්නේ ශල්‍ය කර්මයේ වරදක් නෙවෙයි. නමුත් නැවත කවදා හෝ හැදීමේ සම්භාවිතාවක් තියෙනවා කියන එක. ඒ නිසා අවධානයෙන් ඉන්න වෙනවා උන්ට. ඉන්න කියන එක. දැන් මේ පොලිප්ස් අපි ඔපරේෂන් කරන්නේ අන්තිම අවස්ථාව. ඒ කියන්නේ බැරිම වුණොත් ගොඩක් වෙලාවට අපි අර මේ සයිනසයිටිස් තත්ත්වයට ඇලර්ජි තත්ත්වවලට මේ ඖෂධීය ප්‍රතිකාරක් ලබා දෙනවා. ඉතින් සමහර අයට අපි දෙන මේ නහයට දෙන ස්ප්‍රේ වර්ග හැම ගොඩක් දෙනෙක් ගන්න මැලි වෙනවා. අර කතාවක් තියෙනවා නේ, කියන්නේ මේක ගත්තම නිකට පුරුදු වෙනවා කියලා. ගොඩක් දෙනෙක් නිකන් හරි අකමැති නහයට ස්ප්‍රේ වර්ග පාවිච්චි කරන්න. නමුත් ඇත්තටම මම මේ පණිවිඩය දී යුතුමයි. මොකද මේ ස්ප්‍රේ වර්ග කියලා කියන්නේ ඉතාම කුඩා මේ මාත්‍රා වලින් තමයි ඖෂධ තියෙන්නේ. ඒක කෙලින්ම මේ නාසයේ පටකවල විතරයි ක්‍රියාකාරී වෙන්නේ. දැන් අපි පෙත්තක් ගත්තම ඒක ඇඟට අවශෝෂණය වෙලා මුළු ශරීරේ පුරාම ගිහිල්ලා තමයි නහයට එන්න ඕනේ. ඉතින් ඒක පෙත්තක ඒ බොන ප්‍රමාණය ලොකු මාත්‍රාවක් තියෙනවා. නමුත් මේ ස්ප්‍රේ වර්ග අපි කියන අපි මේ සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම නැත්නම් අතුරු ප්‍රතිඵල අවමයි. මොකද ඒකේ නාසයේ පටකවල විතරයි ක්‍රියාකාරී වෙන්නේ. ඉතින් සමහර රෝග තත්ත්ව තියෙනවා ස්ප්‍රේ වර්ගය ගන්නකොට හොඳයි. නවත්තපු ගමන් ඔන්න ආයි
අරකියපු ආසාත්මික තත්ත්වය වැඩි වෙනවා. සමහරවිට දිගටම කිවිසුම් යෑම ඔව්. ඉතින් එතකොටත් ඉතින් රෝගීන් හිතනවා දැන් මේ එක මේ වෛද්‍යවරයාගේ වැරැද්දක් එහෙම නැත්නම් බෙහෙතේ වැරැද්දක් කියලා නෑ. එහෙම නෙමෙයි ඒක ඒ ලෙඩේ වැරැද්ද. මොකද ඒ ඒ ලෙඩ අපිට අර නිට්ටාවට සුව කරන්න අමාරුයි. සමහරවිට පාරිසරික සාධක වෙන්නට පුළුවන් නෝන. සමහර සාධක නිසා. නමුත් අපිට මේ බෙහෙත් වලින් අර රෝග ලක්ෂණ නැති අවම වෙන තරමට පාලනය කිරීමක් කරන්න පුළුවන්. තමුන්ගේ දිනදා වැඩ කටයුතු වලට බාධාාවක් නොවන ආකාරයට මොකද ගොඩක් ඔය පාසලන දරුවෝ හේම හරිම පීඩාවක් විඳිනවා මේ රෝග තත්ත්ව නිසා. මොකද බෙහෙත් ගන්නකොට හොඳයි නතර කරාම ආපහු වෙනවා. ඉතින් කොච්චර අපි ඒක දැනුවත් කිරීම කරන්න හැදුවත් දෙමව්පිය හරිම මැලී මේ නහයට ස්ප්‍රේ වර්ග මේ ප්‍රතිකාර දිගට කරන්න. මොකද සමහර වෙලාවට දැන් දිගට මේ ප්‍රතිකාර කරනකොටත් අර අපේ සමහර ඇඟේ සාධක වෙනස් වෙලා ඒ කියන්නේ ප්‍රතිශක්තිය දියුණු වෙලා දැන් අපි අහලා තිනවනේ ඉස්සර පොඩි කාලේ තිබුණ දැන් නැහැ කියලා කියලා. ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මොනවා වුණත් දැන් මේ රෝග තත්ත්ව ඖෂධීය ප්‍රතිකාර වලින් නිට්ටාවට සුව නොවුනට පාලනය කරන්න පුළුවන් 100%ක්ම පාලනය කරන්න පුළුවන්. ඉතින් ඒකට අර දිගට වෙහෙත් ගන්න එක තමයි කරන්න ඕනේ. මම හිතන්නේ මේ ඔබතුමිය අර මුලින් පැහැදිලි කරපු නාසය නිර්මාණය වෙලා තියෙන ආකාරයම මේකට බලපානවා. දැන් ශරීරයේ අභ්‍යන්තරයට යන්න පුළුවන් හොඳ ద్వාරයක් විවරයක් මේ. ඒ නිසා පුළුවන් උපරිම ආරක්ෂක විධිවිධාන ස්වභාව ධර්මයේ විසින්ම නාසයට දීලා තියෙන ශ්ලේෂ්මල පටලය මෙහි තිබෙන කුඩා රෝම වගේ මේක නවත්ත ගන්න මම හිතන්නේ මේ හැමදේම කරලා තින්නේ ශරීරය ආරක්ෂාවට. ඔව්. ඉතින් ඇත්තටම අපි ගොඩක් දෙනෙක් හිතුවේ නැති වුණාට මේ මිනිස් සිරුර කියලා කියන්නේ විශ්මිත වූ නිර්මාණයක්. ඉතින් හැමදේම ස්වභාවයෙන්ම ආරක්ෂාව සඳහා තමයි පිටලා තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි දැන් ගොඩක් දෙනෙක් දැන් ඔබ මේ ශ්ලේෂ්මල පටක් ගැන කතා කර නිසා සමහර අය ඉන්නවා දැන් මේ නහය ශ්ලේෂ්මල හැමතිස්සෙම උගුරට වැටෙනවා. කර කර හැමතිස්සෙම උගුර පාද සමහර අයට දිගට දියර ගලනවා වගේ මේක තියෙනවා. කැස්ස තත්ත්වය ඇති වෙන්න තර මොකද උගුරට වැටෙන්න කහිනවා. ඒකල කැහැලා ඒ ටික අයින් කරගන්න හදන. ඉතින් අපි කියන පෝස්ට් නේසල් ඩ්‍රිප් එකක් කියලා නහය පිටිපස්සට උගුරට මේ ශ්ලේෂ්මල දියර වැටෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වات ඇති වෙන්නේ අර අපි කලින් මං සඳහන් කර අර රයිනෝසයිනසයිටිස් එහෙම නැත්නම් රයිනයිටිස් මේ ප්‍රදාහ තත්ත්වේ නාසයේ පටකවල ඇතිවන ප්‍රදාහ තත්ත්වේ නිසා ශ්ලේෂ්මල ස්රාවේ වැඩිවීම නිසා. ප්‍රදාහයන් ඇතිවීමේ සරල හේතුන් මොනවද? තමයි පළමිනීම තමයි ඇලර්ජි. ඇලර්ජික් රයිනයිටිස් කියලා අපි කියනවා. ඊළඟට යම් යම් කාලවල යම් යම් සීසනල් දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් සීතල වැඩි කාලේ සීතල වැඩිකම ඊළඟට ওই පිට රටවල වගේ නම් අර එක එක ගස්වල මල්වල පරාග පූදින කාලයක් එනවා. හේ ෆීවර් ඒ වගේ එහෙම එනවා. ඒ කාලෙන් කාලට එන දේවල් ඒ හැම එකේම අන්තිම ගත්තොත් තියෙන පටකවලට තියෙන අසාත්මික තත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේ දැන් මේ කිවිසුම් යනවා කියලා කියන්නේ තර ඇතුළට ආපු ඒ අසත්මිකතාවයට හේතු වෙන දේ පිට කරගන්න තමයි කිවිසුම් යන එක. ඒකත් ඒ ශරීරයෙන්ම ස්වභාවිකවම ඇති වෙලා තියෙන ආරක්ෂාකාරී පියවරක්. ශ්ලේෂ්මල පටක වැඩිපුර හැදෙනවා කියන්නේ ඒ වතුරත් එක්ක හේදිලා අයින් වෙන්න තමයි ඒ නිර්මාණය වෙලා තියෙන්නේ. අවුද මේ කියන විදිහට දැන් ඇතෙමෙකුට මේක බාහිරෙන් ආපු ශරීරයට දරාගන්න බැරි දෙයක් නෙමෙයි. සමහර අයට මේක දරාගන්න බැරි දෙයක්. අන්න එතකොට තමයි ඔය පරාගයක් වුණත් දැන් මට මේ පරාගයේ ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත් තව කෙනෙකුට ඒක ප්‍රශ්නයක් වෙන්න තමයි. මේකත් මේ ශරීරයේම නිර්මාණයේ කොටසක්. ඉතින් ඒ නිසා අපි හොඳම දේ තමයි පරීක්ෂා කරලා බලලා සත්‍ය තත්ත්වය මොකද්ද මේකට හේතුව කියලා බලලා අර මං කලින් කිව්ව ආකාරයට නිස්සතාවට සුව කරන්න බැරි තත්ත්වවලට දිගින් දිගටම අර අතුරු ආබාධ අවම ඖෂධ වර්ග පාවිච්චි කරන ලෙඩේ පාලනය කරලා තමුන්ගේ දිනදා කටයුතු වලට බාධාවකින් තොරව ජීවිතයට මුහුණ දෙන එක තමයි කරන්න ඕනේ. මම හිතන්නේ මේ ඔබතුමාත් එක්ක මම පූර්ව වශයෙන් උත් කතා කළා පහුගිය තවමත් එක 100%ක්ම නැහැ කියන්නේ බෑ. කොවිඩ් තත්ත්වය තුළ අපිට නිරන්තරයෙන්ම කිව්වේ
මුකේසා නාසය තදින් ආවරණය කරගන්න කියලා. මොකද මේ පරීක්ෂා කරන්නෙත් නාසයෙන් ගත්ත ශ්ලේෂ්මල වල බොහෝ වෙලාවට. ඔව්. ඔව්. එතකොට දැන් ඔබ මේ අපි දැන් අපි හැමෝම දන්න මේ COVID-19 තත්වේදීත් ඒ වෛරසය කෙලින්ම ආශ්වාස කරනකොට නාසයේ සහ නාස් ග්‍රසනිකාවේ තමයි මේ ශ්ලේෂ්මල පටකවල තමයි වර්ධනය වීම සිද්ධ වෙන්නේ. ඉතින් පරීක්ෂා කරන්නෙත් ඒ ශ්ලේෂ්මල පටක. ඊළඟට දැන් දිගින් දිගටම කතා කරගෙන යනකොට මේ නාසයේ තියෙන රෝග තත්ත්ව ගැන තව දෙයක් කතා කරන්න ඕනේ. ඒක තමයි මේ නාසයේ මේ මේ කෝටරක එහෙම නැත්නම් සයිනස් වල ඇතිවන ෆංගස් ගැන. ගොඩක් දෙනෙක් දැන් අපි හිතුවාම මේකේ මේ ෆංගස් එකක් තියෙනවා කියලා ටිකක් කලබල වෙනවා. මොකද සමහර දිරිරේකම හොඳටම කලබල වුණා. ඔව් ඒක ඉතින් දැන් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක වැඩිපුර කතා කරන තත්ත්වයක්. විශේෂයෙන්ම දියවැඩියාව තියෙන අයට මේ ෆංගස් වර්ග හැදීමේ ප්‍රවණතාවය වැඩි. දැන් සමහර වෙලාවට අපි නාසයේ අපි පරීක්ෂා කරනකොට විශේෂයෙන්ම නාසයේ එක්ස්රේ ගන්නකොට ඊළඟට ඔය සීටී ස්කෑන් වගේ පරීක්ෂණ වෙන දේකට කරා සමහරවිට හැංගිච්ච ෆංගස් මෝලයක් නාසයේ ඔය මේ සයිනස් කුහරවල තියෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවෙත් ඉතින් මේවා එච්චර මෙහෙම දිගට දිගට පැතිරෙන එහෙම හානිකරේව නෙමෙයි. නමුත් අර කාලයක් තිස්සේ වර්ධනය වෙමත් එක්ක මොකද හොඳ ඉඩක් තියෙනවනේ සෙම කුහර කියන්නේ වාතයේ පිරිච්ච ඉඩක් තියෙනවනේ. මේ ඉඩේ ඒ ෆංගස් එක ඇදිලා ඇදිලා බෝල් එකක් වගේ කියන්නේ එතනින් එළියට යන්නේ නැහැ. නමුත් යම් අවස්ථාවකදී අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය දුර්වල වෙන ඕනෑම අවස්ථාවකදී මේවා හානිකර විය හැකියි. ඒ නිසා අපි මේ දකින දේවලුත් අපි අයින් කරනවා ශල්‍ය කර්ම කලින් කිව්ව ආකාරයටම එන්ඩොස්කෝප් මාර්ගයෙන් තියෙන හැම තැනම තියෙන ඒවා ඇරලා ඒ සයිනස් වල ඒ ద్వාර දොරවල් ඔක්කොම ඇරලා ඒ තියෙන එළියට අරගෙන නැවත ඇති නොවන ආකාරයට ඒවා හරිගස්සනවා. විශේෂයෙන්ම ඒ ගැන පරිසම් වෙන්න ඕනේ දියවැඩියා වගේ තත්ත්වයන් තියන අය. ඒ වගේම තමයි දැන් දැන් අපි කිව්වනේ දැන් මේ කෝවිඩ් තත්ත්වයත් එක්ක තියෙන තවත් ප්‍රශ්නයක් තමයි නාසයේ ගඳ සුවඳ දැනෙන්නේ නැති එක. දැන් හුස්ම ගන්නවා වගේම අපේ නාසයේ තියෙන අනිත් ප්‍රශ්නේ තමයි ගඳ සුවඳ. මෙතන ආහාර ජීර්ණ පද්ධතිය ඍජුම එකසෝ. ඔව් අපේ තියෙන අපිට කෑමට තියෙන රුචිය සහ කෑම රස සහ දැනීමට බලපානවා මේ සුවඳ කියන එක. ඉතින් ඒකටත් මේ ඒ ස්නායු වග්‍ර තියෙන්නේ නාසයේ ඉහළ ඒ මොළයට යන ස්නායු වග්‍ර තියෙනවා. ඉතින් ගඳ සුවඳ දැනියාමේ හේතු ගොඩාක් තියෙනවා. දැන් නාසයේ මස්දලු වගේ තියෙන තත්ත්වවලදී ක්‍රොනික් සයිනසයිටිස් තත්ත්වවලදී මේ ඒ තියෙන ස්නායු වග්‍ර අවහිර වුණොත් ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අයගේ පොලිප් සයින් කරලා ප්‍රතිකාර කරාම ඒගොල්ලන්ට නැවත ගඳ සුවඳ දැනීම ඇති වෙනවා. ඒ වගේම දැන් වෛරස් ආසාදනවලදී දැන් කෝවිඩ් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් වෛරස් ආසාදනවලදී මේ ගඳ සුවඳ නැති වෙච්ච රෝගීන් අනන්තව අපිට හම්බ වෙලා තියෙනවා. ඊළඟට අනතුරුවලදී හිසට සිදුවන අනතුරු අපි කියන්නේ මේ ඇක්සිඩන්ට්ස් වෙනවා කියලා මේ හදිසි අනතුරු වලදීත් මේ ගඳ සුවඳ දැනීම නැති වෙන්න පුළුවන්. ඔව් මම හිතන්නේ නාසයේ ඇති වෙන මේ වගේ වෙනස්කම් මුළු ශරීරයේම හැම පද්ධතියකටම වගේ ඍජු සහ වක්‍රව බලපාන උපදුමේ කියන හැටියට අපිට තුන්වෙනි විරාමය ලබා ගන්න වෙලාව ඇවිල්ලා ඉන් පස්සේ අපිට තව ටිකක් තියෙනවා කතා කරන්න සුළු වේලාවක් අපිට පුළුවනි උපදුමේගේ මේ සමස්තයේ සාරාංශය එතනදී කතා කරන්න විරාමෙන් පස්සේ හමු වෙමු. ශරීරයේ තියෙන විශේෂ අවයවයක් ගැන අපි කතා කරන්නේ මේ හොඳට උල් වෙච්ච ලස්සන නහයක් තියෙන්න ඕනේ කියලා පුංචි කාලේ දරුවන්ගේ නහය හැඩ කරන ආච්චි අම්මලා අපි ඕන තරම් දැකලා තියෙනවා වෛද්‍යතුමිනේ. එහෙම හැඩ නහයක් තියෙනවා නම් හොඳයි. හැබැයි හැඩ වගේම නහයේ තියෙන වැඩ ටිකත් අපි දැනගෙන ඉන්න ඕනේ. නහයට ඇහැ සම්බන්ධයි කියලා ඔබතුමිය කියනවා. ඔව් දැන් ඇහි තියෙනවා අපි කියන කඳුළු නාලය. ඇහි නිපද වෙන කඳුළු නාසයට තමයි ගලන්නේ. හොඳට අඬපු අය ඒක දන්නවා. ඔව්. දැන් සමහර අයගේ තියෙන මේ කඳුළු නාලය බ්ලොක් වුණාම ඇහින් කඳුළු වෙන්න ගන්නවා. නොනවත්වාම කඳුළු එළියට එනවා. මොකද දැන් අපි අඬනකොට විතරක් නෙමෙයි නිකනුත් කඳුළු වෙනවා. අපේ මේ ඇහේ ආරක්ෂාවට තමයි මේ දියරය එන්නේ. ඉතින් ඒකේ එන ටික නහයට එන්නේ නැතුව බ්ලොක් වුණාම ඇහින් හැමතිස්සෙම කඳුළු ගලන්න ගන්නවා. ඉතින් ඒ තත්ත්වවලදීත් අපි දැන් ඒ කඳුළු නාලයේ බ්ලොක් එක අරින්නත් අපි එළියෙන් කපන්නේ නැතුව නහය ඇතුලින්
ශල්‍යකර්ම කරන ඒ කඳුළු නාලයේ බ්ලොක් එක අරින්නත් පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් මේක දැනුවත් නැහැ ඇහැයි නහය අතර සම්බන්ධයි කියලා. තව තව දෙයක් කියනොත් දැන් මේ කොවිඩ් එකත් එක්ක එන මේ ගඳ සුවඳ දැනෙන්නේ නැති එක දැන් මොනම හේතුවක් නිසා හරි ගඳ සුවඳ දැනෙන්නේ නැතුව ගියොත් මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර පටන් ගන්න ඕනේ. හා දැන් ගොඩක් අය එනවා සුවඳ දැනෙලා නැහැ අවුරුද්දක් විතර තිස්සේ. ඉතින් එතකොට ඒ ස්නායු වග්‍ර ඒ විනාශ වෙච්ච ඒවා නැවත වර්ධනය වෙන්න නැහැ. ඉතින් ඉතින් හරි හරි අමාරුයි ඒක හරි මේ සෝචනීයයි. මොකද දැන් හරි දැන් ඒක සංවේදනයක් අපිට සුවඳ කෑමක් නරක් වුණත් දැනෙන්නේ නරක් වෙච්ච පිරුණු කෑම කනවා ගෑස් එක ලීක් වුණත් දැනෙන්නේ නැහැ. ඉතින් හරි අනතුරු දායක අවස්ථාවක්. නමුත් අවාසනාවකට වගේ උන් ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ ටිකක් පහු වෙලා. ඒ නිසා ඒ වගේ අවස්ථාවලදී ඉක්මනට ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු වෙනවා නම් හොඳයි. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැන් මේ නාසය අවයවයන් කීපයකටම දොරටුවක්. ඇසට කනට උගුරට මොළයට හැමතැනටම දොරටුවක්. ඒ නිසා මේක අපි ආරක්ෂා කරගන්න ඕනේ. අර අපි සමහර අනවශ්‍ය පුරුදු වලින් අපි වැළකෙන්න ඕනේ. ඒ කියන්නේ අර නහය සුද්ධ කරන්න නහය අපි නොයෙකුත් දේවල් පාවිච්චි කරලා මේ නහය නොයෙකුත් දේවල් ගෙවල කරනවා. ඒවා කිසි දෙයක් කරන්න එපා. ඊළඟට යම් අවස්ථාවක යම් වෙනසක් තිබුණොත් අව මොනවා හරි දෙයක් තිබුණොත් වෛද්‍යවරයෙකුට පෙන්නලා නිසියාකාරව බෙහෙත් ගන්න. ඊළඟට ශල්‍යකර්ම අවශ්‍ය අවස්ථාවලදී වෛද්‍යවරු ශල්‍යකර්ම නිර්දේශ කරනවා. ඒ ශල්‍යකර්ම වලට බිය වෙන්න එපා. ශල්‍යකර්මයට යොමු වෙන්න. මොකද තාක්ෂණයෙන් දියුණුයි කිසිම අතුරු ආබාධයක් නැතුව මේ සුව කිරීම ශල්‍යකර්ම වලින් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතනවා මේ මේ කතාවෙන් අනතුරුව ගොඩක් දෙනෙක් අර නාසය ගැන වෙනදාට වඩා වැඩි උවමනාවකින් වැදගත්කමකින් නාසයේ දේවල් ගැන ගොඩක් බලයි කියලා. හ්ම්. අපිට මේ තම වැදගත් පණිවිඩයක් අපිට ඉදිරිපත් කරේ අර ශරීරයේහි තිබෙන මේ අවයව සහයි ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුවත් වීම අතිශයින්ම වැදගත් වෙනවා. ඔබතුමියලත් බලාපොරොත්තු වෙන්නේ රෝගියෙකු හැටියට යමෙකු ඔබතුමිය ළඟට ඇවිල්ලා එහි අවසාන අවස්ථාවේදී අනේ වෛද්‍යතුමිය මොන හරි කරන්න කියලා කියනවට වැඩිය දැනුවත් පුද්ගලයන් හැටියට සමාජයේ තව කෙනෙකුට මේ දැනුම බෙදා දෙන්නටත් මම හිතන්නේ ඒ කාරණය ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ඔබතුමිය කිව්වාගේ අලුත් තාක්ෂණය තාම ඉහළ මට්ටමේ තාක්ෂණයක් අද තිබෙනවා. රජයේ රෝහල්වල පෞද්ගලික රෝහල් වෙනසක් නැහැ. ඒ වගේම ඔබතුමියගේ දීර්ඝ කාලීන අත්දැකීම් තියෙනවා. එතනේ සුවපත් වෙච්ච දිහා සුවපත් වෙච්ච උද්ගලෙන් දිහා බලලා උන් තවදුරටත් රෝගීන් නෙවෙයි වාද්‍යවරුන් හැටියට ඔබතුමියලටත් සතුටක් තියෙනවා. ඔවුන්ගේ ජීවිතායේ යථාර්ථයට පත් වීම සම්බන්ධයෙන් අවුරුද්ද අත ළඟයි. එය අලුත් වෙන්න හොඳ කාලයක්. ඉතින් අපි ඒ අවුරුද්ද ලබන්නට කලින් පරණ අවුරුද්දේ හමුවන අවසාන වැඩසටහන මේ පොඩි පණිවිඩයක් දෙන්න පුළුවන් අලුත් අවුරුද්ද වෙනුවෙන් විනාඩියකින්. අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉතින් අපි ඇත්තටම අලුත් වෙන්න ඕනේ. කාලයේ හැටියට දැනුවත් වෙන්න ඕනේ. කාලයේ හැටියට ජීවත් වෙන්න ඕනේ. අර දැන් දැනුවත් වීම කිව්වත් අපි අර තියෙන නෙගටිව් කියන්නේ ඍණාත්මක අදහස් වලින් අයින් වෙන්න ඕනේ. හැමතිස්සෙම ධනාත්මකව හිතන්න ඕනේ. මේ හැමදේම අපිට කියන්නේ රෝග තත්ත්ව විතරක් නෙමෙයි අපේ සමාජයේ තියෙන අනිකුත් ප්‍රශ්න හැම දෙයක්ම අපි ධනාත්මකව කලමනාකරණය කරන්න අපි හැමදෙනාම පුරුදු වෙන්න ඕනේ. එහෙම වුණොත් ලෝකේ අපට බොහෝ දේවල් කරන්නට පුළුවන්. විශේෂඥ වෛද්‍යතුමියනි සංජීවනී රූපසිංහ මහත්මිය බොහොමත්ම ස්තුතියි. ඔබතුමියලා බොහෝම කාලයක් තිස්සේ එකතු කරගෙන ආපු දැනුම නිර්ලෝභීව සමාජයට බෙදා දීම සම්බන්ධයෙන් අලුත් අවුරුද්දේ නැවත වතාවක් ඔබතුමිය හමුවන්නට අපි බලාපොරොත්තු වෙන ඔබතුමියටත් ජීවිතේ බොහෝ අලුත් දේ සොයාගෙන යන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම ශක්තිමත් ජීවිතයකට මුහුණ දෙන්නට අවස්ථාව ලැබේවා. අයිබෝ